දන අසුණු පහහි සරසවිය සම්මාන උල විශේෂ ලකුණ කිහිපයක් තිබුණ. එවකට ප්‍රාන කතර දුර දැරු තිළකරත්න කෘල් විට බණඩාර ප්‍රීන මධ්‍යවේදයා න් මුල් ර්තාවට මෙහව ලදහගේ නායකත්වඇතේ මෙ හවන ලද මේ සරසවිය සම්මාන උලේදී එතෙක් තැවති සම්පදායන්ට වඩා වෙනස් කාර්ම කීපයක් ගෙන හැරපෑවා. ඒ තමයි නාම යෝජනා හෝ චි්‍රප සම්මාන කිසිවඩගත් කිසි කෙනකොට හඟවන්නට ඉඩනුදීම ත්. කතුවරය පවා දනගතෙ උබේදිකාවේදී. විිනිිශ්්‍ය මණලයට ඒ තරම් රහසගතවයි මේ කටයුත ඉෂ්ට සිද ඕුණේ. එවර සම්මාන උලලේදී හොඳවන් නළුවන් ලෙස තුන් දෙනෙගේ නාම යෝජ න අයිදර පත්වනාව දෙැනෙක් අපේශනම ඉහලම රෝපන වේද ගමි පන්සේකකා නොමියන මිනිසු චිත්‍රපට වෙනුවෙන් ෝභේවික්‍රමයෙන් අඹු සැමියෝ චිත්‍රපටය වෙනුවෙන්. හැබැයි සම්මානය දිනා ගත්තේ. ඒවර මුල් වතාවට ප්‍රධාන චරිතය රඟ පාපු නල්වේ. ඔගේ නම නිර්දේශ වලදී දිරිපත්වනම ඔ බලාසිටියා සසු ශ්‍රේ්ඨ නල් වන්දනාට සම්මානයන ඇදයික. හැබැයි. ඕගේ තමන්ගේ නම කකිවහම ඔට උන්හිටි දැන්න්න හිමුණන. ඕ ේදිකාවට ඇවිල්ල අත්තරම නැටුව. ඒ ලින්ටන් සේමගේ මේ චිත්‍රපටයමී හරකා. අපේ සිනමා වේ මුල්ම චිත්‍රපට නිර්මාණයකොට තමන්ගේ අන්‍යතාව හෙළි කළ එක්සිනමාකරුවක වූයේ අයයෙන් හවාවසම් අවාසනාවට හේවාවසම් නිර්මාණය කරපුු එකම චිත්‍රපටේ මී හරකා ඔහු ඊට පසු තැනු අපූරු සෝල්ජ චිත්‍රපටය කිසි දෙනක තිරයට ආවේ නෑ හැමීහරකා ඔහුගේ අනන්නතාව සැන්ටහන් කළ චිත්‍රපටය මෙ චිත්‍රපටට පාදකුණේ ගුණපාලනම් කමක තරුණේ හම්බන්තුර දිිස්ත්‍රිකේ දුෂ්කර පලාාදක ජීවත්වන තරුණේ. ඔජීවත් වනේ අත්තම්මත් නංගිතෙක් ුලටම ජීවත්ත ත්ාවෙනත් විවාහ කරගෙන. මේ නගරෙන් එන එන්න බස්වතේ මේ ගමෙන් මීකිරිය අරජනවා ඒ වෙනුවට උුණ පාලට හම්බේවා අසබ්‍ය පොත් පත් ආද එකකාලේ අසබ පොත්පත් ලංකාවපුර පැතිල්ලති ිච් ුග එඩ මෙන්න මේයක් ආතරවාරය ගමට එනවා රෝමත් ගුරුවරිය මේ රමත් ගුරුවවරිය ගෙදරලට ඇරලවන්නේ මුල්ලතාවට ගුණ පාල ඔහුගේ කරත්තේ. මේ ගුරුවරයගෙන් ගුණපාලගේ නැගනියත් ඉගෙනගන්න. ි ල නකොට නගර හොට ර ප ත් ප ට අමතර මද්‍ර හන් වෙනු. හේවාවසම් ඕගේ චිත්‍රපට ගමකට නව ආර්ථික සමග එ මි දේවල් සහ ඒ ජීවිත වෙනස්්චන අන්දම අපරු අඳපට සිනමාවට ගිෙනාව. හරකකා චිත්‍ර පටටේ එම බසර, හොඳම අධ්‍යක්්න හොඳම චිත්‍ර පටය වෙනනු හොඳබ තිර නාතික වෙනවු නමයෝජනා දිනගනීමට සමත්තුරව. ඒ සරේ සම්මානලලේදී. ඒන් ඒව සම ්‍යක්ෂණ කළ මේ චත්‍රපට නි්පාන කළි මනො වීරසේ කරසා අයිෙන් හේවාවසම්. කතාවදබස් තරාච්චනය හේවාවසම් සමඟ වසන්ත කුමාර කොළතුංගගෙන්. කැමරා කරනය කළේ සුවිින්ද වීරසිංහ සංස්කරන ටැන් ි ල්විස් සංගිතා අධ්‍යක්ෂණය ප්‍රේමසිරි ේමදාස, ගීතරච්චනය ලූෂන් බුලත්සිංහල, ගොපලු වස්තන්්ඩෙන් කළඹා විශාරද නන්ධාමාල්නි ගීතය ගයනා කලා. ්‍ර සහ අධ්‍යක්ෂණය කළේ වසන්ත කුමාර කුලතුන්ග කලා අධ්‍යයක්ක්ෂණය ධර්මක්සේන හිෙමපාලත් අගරච්චනෙන් රංජිත් මතග වීරත් මෙ චි්‍රපටේ දායකුණනා ශබ්ද පරිපානය කළේ මහෙන්ද්‍රමලන් නිෂ්ානය විදායක සරච්චන්ද්‍ර ගමකිින්. සවර්නා මල්ලවාරච්චි අපේ යුගයේ ප්‍රමීණිතම රූපණ වේදනිය ඇය මහරගා චිත්‍රපටේ ගමට ආ ගුරුවරයායි ලින්ඩන් සේ මගේ චිත්‍රපටේ ප්‍රධාන තරංපෑපු ගුණපාල. එ්ේ පෙේර සිරල් ික්කමගේ දයා අල්විස් ජයි ජයවර්ධන දෙනවක හාමිනේ ප්‍රියා රනසිහ දීපාණි සිල්වා W ජරි සුනිල් හෙට්ටිය ආරච්චි රණපාල ජයසූරිය සරච්චන්ත්‍ර ගමගේ චන්දන නිශාන්ත බටි නිහාහ සුසිරිපාල අරිදා සතරසිංහ නන්දන කුමාර ජනකජයවර්ධන මෙච්චත්‍රපටේ සෙසු චරිත නිරෝපණය කළ හැබැයි නංගිල්ලෙස රඟපෑවි නවක රෝපන ස්වීදනයා. ඇය දමිත ආේවත්. දමිතා සිනමාවට මී හරකා චිත්‍රපටෙන් ඒවගේ මේ චිත්‍රපටේ සනත්ගුණ දෙලික ආගන්තුක චරිත නිරූපණයකේ දුණවා. මිය අරකා ච්චිත්‍රපටය අපේ යචාරණකයන්ගේ ප්‍රේක්ෂකෑන්ගේ දෙපිදිසගේම දැඩි අවධානය දිනාගත් සිරමාක්කවතියක්. අවාසනාවට හෙවවසම් නැවත දෙවනි චිත්‍රපටයක් අපට ගෙන හැරපෑවේ නෑ. ඒවාගේම ඒ ප්‍රධාන චාර්තය රපැෑ ලෙන්ටන් සේමගේ පසු කලක මැරටෙන් නික්ම අමරිකාවේ පදිංචිටගිය. සේ වෙත මීහාරකා නැරම්බූ අපට එය ඉතා අපපූරු සිෙනවා අධැකකි මක්ගෙනාව.